තෙරුවන් සරණයි ආයුබෝවන් අට ශ්‍රේණිය බුද්ධ ධර්මයේ කෙටි සටහන් ගැටලු විසඳමු දැහැමි විලසින් කියන පාඩමට අදාළවයි අපි සාකච්ඡාව සිදු කරන්නට සූදානම් වෙන්නේ ගැටලු විසඳමු දැහැමි විලසින් කියන මාතෘකාව යටතේ අට ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විෂයට අදාළව ඉදිරිපත් වෙලා තියෙන තොරතුරු ගොඩක් ඒ තොරතුරු ඇසුරු කරගෙන අපි කෙටි සටහන ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ අංක පිළිවෙලට අංකයි 1 2 වශයෙන් කරුණු වශයෙන් තමයි අපි ඔබට මේ ඉදිරිපත් කිරීම කරන්නේ අනිකුත් ශ්‍රේණි වලට අදාළවත් මේ වෙද්දී ගොඩක් සාකච්ඡාවන් පවත්වලා තිබෙනවා අට ශ්‍රේණියට අදාළවත් අනිවාර්යයෙන්ම අපි සියලු පාඩම් වලට මේ විදිහට කෙටි සටහන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ හොඳයි පළවෙනි අංකය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල මංගල අවස්ථාවන් තුනක් විදිහට සලකන අවස්ථාවන් මොනවද මේ සිද්ධාර්ථ කුමාර උත්පත්ති සිදුහත් කුමරුගේ උපත සිදු වූ අවස්ථාව ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාව මහා පරිනිර්වාණයට පත්වෙච්ච අවස්ථාව කියන අවස්ථාවන් තමයි උතුම් වූ සම්බුදු තෙමගුල විදිහට සලකනු ලබන්නේ. ඉතින් මේ වෙසක් පොය දවසේ සිද්ධ වෙච්ච කාරණාවන් තුනක් සිද්ධාර්ථ කුමාරයාගේ උපත සම්මා සම්බුද්ධත්වයට පත්වීම ඒ වගේම මහා පරිනිර්වාණය වෙසක් පොය දවසේ සිද්ධ වෙච්ච කාරණාවන් ඊළඟට දෙවෙනි අංකය වෙසක් උත්සවය නිමිත්තෙන් උත්සව පැවැත්වෙන කාලය හඳුන්වන විශේෂ නමක් තියෙනවා මොකක්ද සතියක් පුරාවටම අපි උත්සව පවත්වනවා වෙසක් සතිය තුන්වෙනි අංකය ටිකක් පිළිතුරු කිහිපයක්ම තියෙනවා බුදුරජාණන් වහන්සේ හමුවේ ගැටලු මතු වූ අවස්ථා හා විසඳුම් ලබා දුන් අවස්ථා මේ ගැටලු විසඳමු දැහැමි විලසින් කියන පාඩම යටතේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ ගැටලු මතු වූ අවස්ථා හතරක් සහ ඒ ගැටලු ඇති වූ මතු වූ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු ලබා දුන්නු ආකාරයේ පිළිතුරු ඉදිරිපත් කරන ආකාරයේ තිබුණු විශේෂත්වයන් සහ ඒවා අපේ ජීවිතයට ආදර්ශයක් වෙන්නේ කොහොමද කියලයි කතා කරන්නේ ඉතින් ඒ අවස්ථාවන් හතර තමයි මෙතන කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ හමුවේ ගැටලු මතු වූ අවස්ථා හා විසඳුම් ලබා දුන් අවස්ථා කියලා සඳහන් කරන්නේ අපි මෙතන මේ පාඩමේදී කතා කරන්නේ අවස්ථා හතරයි දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ඇති කරන ලද ප්‍රශ්න සහ ඒ අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු පිළිතුරු ඒට මුහුණ දුන්නු ආකාරය ඊළඟට කාන්තාවන්ට පැවිද්ද ලබා දීම කියන කාරණාව ඉතාමත් බැරෑරුම් කාර්යයක් බවට පත් වුණා මොකද බ්‍රාහ්මණික සංස්කෘතියට අනුව කාන්තාවට කිසිම තැනක් නොතිබුණු සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද පවා ලබා දෙන්නට ක්‍රියා කරන්නේ දුර්වල ශිෂ්‍යයෙකු චුල්ලපන්තක හිමියන්ගේ රහත් වීම දුර්වල වූ ශිෂ්‍යෙක් විදිහට තමයි මහපන්තක තෙරුන් වහන්සේ චුල්ලපන්තක තෙරුන් වහන්සේව විහාරස්ථානයෙන් පිටමං කරන්නට කටයුතු කරන්නේ ඉතින් ආචාර්යවරේ ගුරුවරේ කැටියට උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍යාව චුල්ලපන්තක තෙරුන් වහන්සේව නිවැරදි මාර්ගයට ගත් ආකාරය පිළිබඳව කම්සපේ හැරදෙමු නන්ද හාමුදුරු කම්සපය පිළිබඳව ජනපද කල්යාණී පිළිබඳව පසු තැවෙමින් මහන ජීවිතය අසාර්ථක කරගනිමින් හිටපු භික්ෂුන් වහන්සේ නමක් තමයි නන්ද තෙරුන් වහන්සේ ඉතින් විවිධ අංශ ඇසුරු කරගෙන මතුවෙච්ච ගැටලු වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නු ආකාරයන් එහෙනම් මේ පාඩම ඇසුරින් අපිට සාකච්ඡා කරන්නට පුළුවන් තුන්වෙනි අංකය ගුත්තිල කාව්‍යයේදී වෑත්තෑවේ හිමි දෙව්දත් තෙරුන් වහන්සේ ගැන කී ආකාරය හරිම ලස්සන ආකාරයට හරිම ලස්සන කාව්‍ය නිර්මාණයක් තුලින් ඉදිරිපත් කරනවා කවියක් තුලින් කොහොමද කියන්නේ ඉන්ද ඉන්ද එක වේහෙර විඳ විඳ දහම් මනහර සින්ද බින්ද දුක් සසර අහෝ
දේවුදත් නොදිටි මොක්පුර එහෙමයි කියන්නේ ඉඳ ඉඳ එක වෙහෙර එකම පන්සලේ බුදුරජාණන් වහන්සේත් ඒ වගේම දේවදත්ත හාමුදුරන් වහන්සේත් වැඩ හිටියේ විඳ විඳ දහම් මනහර මනහර වූ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කර කර ඉඳලත් සිඳ බිඳ දුක් සසර මේ සසර නිර්මාණය කරන දුක් සසර නිර්මාණය කිරීමට හේතු වෙන මේ කෙලස් සිඳලා බිඳලා දාලා අහෝ දෙව්දත් නොදිටි මොක්පුර දේවදත්ත හාමුදුරන්ට නිවන් අවබෝධ කරගන්නට බැරි වුණා නේද කියන පාඨයකින් සඳහන් වෙනවා ඇත්තටම දේවදත්ත හාමුදුරන් වහන්සේට වෛරය කියන කාරණාව නිසා උතුම් වූ නිවන අවබෝධ කරගන්නට බැරි වෙනවා බුදුරජාණන් වහන්සේටත් වෛර කරන ලද බුදුරජාණන් වහන්සේව විනාශ කරන්නට ක්‍රියා කරන ලද කෙනෙක් බවට පත් වුණා හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේත් එහිදී ක්‍රියා කරපු ආකාරය අපිට ගොඩක්ම වැදගත්. ඊළඟට පාඩමේ සඳහන් වෙන විශේෂිත කාරණාවක් කවුද මේ දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ? යසෝදරා දේවියගේ සහෝදරයෙක්. යසෝදරා දේවියගේ සහෝදරයෙක්. යසෝදරා දේවිය කියලා කියන්නේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ විවාහ වෙලා හිටපු බිසව. ඉතින් ඒ බිසවගේ සහෝදරයා තමයි දේවදත්ත හාමුදුරුවෝ විදිහට ක්‍රියාත්මක වුණේ ක්‍රියා කරන්නට යෙදුනේ. දේවදත්ත හාමුදුරුවන් වහන්සේ සමග තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේ මල්ල රටේ අනුපිය නම් අඹවනේ අනුපිය කියන අඹවනේට වැඩම කරපු අවස්ථාවේදී දේවදත්ත කුමාරයා පැවිදි වෙන්නේ ඒත් එක්කම භද්දිය අනුරුද්ධ ආනන්ද භගු කිම්බිල උපාලි කියන කරණවෑමියා මේ කියන පිරිස බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා භද්දිය අනුරුද්ධ ආනන්ද භගු කිම්බිල උපාලි කියන පිරිස දේවදත්ත තෙරුන් වහන්සේ සමග පැවිදි වෙච්ච පිරිස කවුද කියලා එතනදී මෙන්න මේ උපාලි කියන කරණවෑමියා පිළිබඳව මතක තබා ගන්න. ඊළඟට 7 වෙනි අංකය දේවදත් හිමි ලබාගත් මානසික දියුණුව මොකක්ද? ධ්‍යාන ලබාගෙන හිටියා. ධ්‍යාන ලබාගෙන එක එක රූපමවල පෙන්වන්නට එක එක විඥා එක එක දේවල් පෙන්වන්නට පුළුවන් හැකියාවකින් යුක්ත වුණා. ඒ නිසා තමයි දේවදත්ත හාමුදුරන් වහන්සේට පුළුවන්කම ලැබෙන්නේ අජාසත්ත රජතුමාවත් මුලාවට පත් කරන්නට. ඒ ධ්‍යාන බලයෙන් උන්වහන්සේ දේව අජාසත්ත රජතුමාව මුලාවට පත් කරලා තියෙනවා. 8 වෙනි අංකය බුදුහාමුදුරුවන් මරලා බුදුවීමට දේවදත්ත තෙරුන්ගත් ක්‍රියාමාර්ග අජාසත්ත රජතුමාගේ උදව් ඇතිව බුදුරජාණන් වහන්සේ මැරවීමට ක්‍රියා කිරීම අජාසත්ත රජතුමාගේ උදව් උපකාර ලබා ගැනීම එක කාරණාවක්. නාලාගිරි යථාට රාපෝවල මහම් මග එවීමට කටයුතු කිරීම දුනුවායන් යොදවලා බුදුරජාණන් වහන්සේට ඊතල වලින් විදින්නට අවස්ථාව සැලසීම තවත් කාරණාවක්. තවත් කාරණාවක් තමයි අවසානයේදී තමන්ම ගිජ්ජකූට පර්වතයට ගිජුකුළු පව්වට නැගලා විශාල ගලක් බුදුරජාණන් වහන්සේගේ ඇඟ මතට පෙරලීමට කටයුතු කිරීම. මේ කියන කටයුතු සිදු කරනවා. නාලාගිරි ඇතාට රාපෝල රාකලකිරි 16ක් පෝල බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටට වෙනවා. දුනුවායන් යොදවලා බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමට ක්‍රියා කරනවා. අවසානයේ තමන්ම ගිජ්ජකූට පර්වතයට නැගලා ගල් පෙරලනවා දේවදත්ත හාමුදුරුවන් වහන්සේ. දේවදත්ත තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා බිඳවීමේ අදහසින් වරපහක් ඉදිරිපත් කළා. ඒ වරපහ මොනවද? භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම ආරණ්‍යකව විය යුතුය. ආරණ්‍ය සේනාසනවල එහෙම නැත්නම් වනගතව ජීවිත තාක්කල් ජීවිතය පුරාවටම ඉන්නට ඕන කියන ඉල්ලීමක් කරනවා බුදුරජාණන් වහන්සේ කාරණාව ප්‍රතික්ෂේප කරනවා. භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. පිණ්ඩපාත දානි පාත්‍රය අරගෙන ගෙයින් ගේට වැඩම කරලා ලැබෙන පිණ්ඩපාත දානියෙන් පමණක් යැපිය යුතුයි කියන වරයක්. භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පාංශුකූලික විය යුතුයි. මොකක්ද මේ පාංශුකූලික විය යුතුයි කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ඉල්ලන මේ ඉල්ලීමෙන් කියන්නේ එහෙම නැත්නම් වරෙන් කියන්නේ පාංශුකූල චීවරය කියලා චීවරයක් තියෙනවා. මේ කියන්නේ සොහොන් වලට මිනි ඔතලා ගිහිල්ලා දාපු ඇඳුම් ඒ වගේම අපවිත්‍ර වෙච්ච අපි පාවිච්චියට ගන්නේ නැතිව ඉවත් කරන ලද රෙදි කෑලි පාවිච්චි කරලා පිළියෙල කරගන්න චීවරයක් තමයි පාංශුකූලික චීවරය කියලා කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තය දක්වා ඒ විදිහට පාංශුකූල චීවර පමණක් දැරිය යුතුයි කියන අදහසක තමයි දේවදත්ත හාමුදුරුවෝ මේ වරය ඉල්ලලා තියෙන්නේ.
හතරවෙනි වරේ භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වාම වෘක්ෂ මූලිකව විසිය යුතුයි. ගස් මුල් ආදී ඇසුරු කරගෙන වැඩ වාසය කරන්නට ඕන. ආරාම ඉදි කරගෙන ඒ තැන්වල වැඩ ඉන්නට බෑ කියනි වරේ. භික්ෂූන් වහන්සේ ජීවිතාන්තය දක්වාම මස් මාංශ වැළඳීමෙන් වැළකී සිටිය විසිය යුතුයි. ඒ කියන පස්වෙනි වරේ. ඔය විදිහේ වර පහක් ඉල්ලලා තියෙනවා. ඉතින් මේ වණන් අනිවාර්යයෙන්ම අපි කටපාඩම් කරගන්නට ඕන. මේ වර පහ භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම ආරණ්‍යකව විසිය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පාංශකූලික විය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම වෘක්ෂමූලික විය යුතුයි. භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම මස් මාංශ වැළඳීමෙන් වැළකී යුතුයි. ඒ විදිහේ වර පහක් තමයි ඉල්ලලා තිබුණේ. මීළඟට 10වෙනි අංකය යටතේ තියෙන කාරණාවට අපගේ අවධානය අපි යොමු කරමු. මොකක්ද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එම වර පහ පිළිගත්තේ නැහැ. එකවරම පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. කැමති අයට පිළිගන්නට, කැමති අයට පිළි නොගෙන ඉන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ගැටලුවට දුන්නේ තවත් ගැටලුවක් ඇති නොවන ආකාරයේ විසඳුමක්. ගැටලුවට ලබා දුන්නු පිළිතුර තමයි තවත් ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් කැමති අයට පිළිගන්න පුළුවන්, කැමති අයට මේ වර පහ අනුගමනය කරන්න පුළුවන්, සමහර අයට අකමැති අයට ඒක අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි කියලා පනවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම පැනවීමක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එම වර ප්‍රතික්ෂේප නොකළේ ඇයි? කැමති ශ්‍රාවකයෙකුට දෙව්දත් තෙරුන්ගේ යෝජනා අනුගමනය කරන්න පුළුවන්. ඒවා ධර්ම විනයට විරුද්ධ යෝජනා ලෙස හැඳින්විය නොහැකි වෙන නිසා ඒවා ධර්ම විනයට විරුද්ධයි කියලා කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළෙත් නැහැ, ඒවා අනුමත කළෙත් නැහැ. කැමති කෙනෙකුට එම යෝජනා අනුගමනය නොකර ඉන්නත් පුළුවන් නිසා. කැමති කෙනෙක්ට ඒවා අනුගමනය නොකර ඉන්න පුළුවන්. ඒවා ධර්මයට විනයට විරුද්ධ දේවල් නෙවෙයි. ඒ වගේම කැමති ශ්‍රාවකයෙකුට දෙව්දත් තෙරුන්ගේ යෝජනා අනුගමනය කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නේ දෙව්දත් තෙරුන් වහන්සේගේ වර පහ ඉල්ලීම් පහ. 12වෙනි අංකය එම කාරණයෙන් පෙන්눔 කරන ඉගැන්වීම. පිළිවෙතක අන්තගාමීව එල්බ ගැනීම වැරදි බව බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. මොකක් හරි පිළිවෙතක අන්තගාමීව වෙසෙන එක දේවදත්ත හාමුදුරුවන් වහන්සේ ඉදිරිපත් කරන ඒ පංච වරය තුළ තියෙන අන්තගාමීත්වය. එහෙම කිසිම පිළිවෙතක අන්තගාමීත්වයකට යා යුතු නැහැ. අන්තගාමීව ප්‍රතික්ෂේප කිරීම වැරදි බව. අන්තගාමීව ප්‍රතික්ෂේප කිරීමත් වැරදි. බුදුරජාණන් වහන්සේ ඒවා එක හෙළාම ප්‍රතික්ෂේප කළා නම් එතනදී බුදුරජාණන් වහන්සේ වැරදි සාගත ප්‍රකාශයක් කළා වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. කෙනෙකුට නිදහසේ සිතා විමසා කටයුතු කිරීමට බුදුදහම තුළ ඉඩකඩ තිබෙන බව මේ කාරණාවලින් අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. හොඳයි, ඊළඟට 13වෙනි අංකේ එම ගැටලුවේදී බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ ආකාරය අනුව අපිට තේරුම් ගන්නට පුළුවන් කාරණා මොනවද? දෙව්දත් තෙරුන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කළේ නැහැ. විරුද්ධව කටයුතු කළේ නැහැ. ඊළඟට පක්ෂපාතීව කටයුතු කළෙත් නැහැ. ඉවසිලිමත්ව ක්‍රියා කරනවා. විචාරපූර්වකව අදහස් ප්‍රකාශ කරනවා. ශ්‍රාවකයන්ගේ නිදහසට ගරු කරනවා. ඒ නිසා තමයි දේවදත්ත තෙරුන් වහන්සේ ඉල්ලපු ඒ වර ප්‍රතික්ෂේපත් නොකර අනුමතත් නොකරන්නේ. නැත්නම් පාංශකූලික විය යුතුයි, ආරණ්‍යක විය යුතුයි. එහෙම ඉදිරිපත් කළාට පස්සේ වික්ෂුන් වහන්සේ අපහසුතාවයකට පත් වෙනවා. ඒක නීතියක් බවට පත් වුණා නම් සාර්ථකව ගැටළු වලට මුහුණ දුන්නු ආකාරය මේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළින් අපිට පෙන්වුම් කරනවා. දෙව්දත් තෙරුන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධව ක්‍රියා නොකරපු බව, පක්ෂපාතී උනේ නැති බව, විවසිලිවත්ව ක්‍රියා කරපු ආකාරය, විචාරපූර්වකව අදහස් ප්‍රකාශ කරපු බව, ශ්‍රාවකයන්ගේ නිදහසට ගරු කරපු බව, සාර්ථකව ගැටළුවට මුහුණ දුන්නු ආකාරය බුදුරජාණන් වහන්සේ දේවදත්ත තෙරුන්ගේ ගැටලුව හමුවේ ඉදිරිපත් කරන තොරතුරු වලින් අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. ඊළඟට 2වෙනි අංක යටතේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීමේ අභියෝගය, කාන්තාවන්ට පැවිද්ද ලබා දීම කියන මේ ගැටලුව කොහොමද නිවැරදි විදිහට
විසඳන්නට යෙදුනේ කියන එක අපි කතා කරමු. සිව්වනක් පිරිස විදිහට සැලකෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස. බුද්ධ කාලයේ සමාජයේ ක්‍රියාත්මක වුණේ බ්‍රාහ්මණ ආධිපත්‍යයට අනුව කියන කාරණේ මම මුලිනු සිහිපත් කළා. ඉතින් එහෙම ක්‍රියා කරපු සමාජය තුල කාන්තාවට නොලැබී තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳව අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් පාඩමට අනුව කැමැති ආගමක් ඇදහිීමේ අයිතිවාසිකම ඇහිරිලා ගිහිල්ලා තිබුණා නැති වෙලා ගිහිල්ලා තිබුණා. පුදසිරිත කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. කැමැති රැකියාවක් කිරීමේ අවස්ථාවක් තිබෙන්නේ නැහැ. දේපලක් ලබා තබා ගැනීම සඳහා අවසරයක් තිබෙන්නේ නැහැ. ශිල්ප ශාස්ත්‍රාදිය ඉගෙනීම සඳහා අවස්ථාවක් තිබෙන්නේ නැහැ. රාජ්‍ය පාලනයට එක්වීමේ අවස්ථාව තිබෙන්නේ නැහැ. අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා යුක්ති ඉටු කරගන්න ඉල්ලීම් කරන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. බ්‍රාහ්මණ ආධිපත්‍යයට අනුව කැමැති ආගමක් අදහන්නට බෑ. පුදසිරිත අනුගමනය කරන්නට බෑ. කැමැති රැකියාවක් කරන්නට බෑ. දේපලක් තබා ගන්නට බෑ. ශිල්ප ශාස්ත්‍රාදී ඉගෙන ගන්න බෑ. රාජ්‍ය පාලනයට එක්වෙන්නට බෑ. දේශපාලනික මේ වශයෙන් අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා නීතියට අනුව යුක්තිය ඉටු කරගන්නට හැකියාවකුත් නැහැ. ඉතින් බ්‍රාහ්මණ මතයට අනුව ගැහැණිය පහත් කෙනෙක් විදිහට, දුර්වල කෙනෙක් විදිහට, චපල කෙනෙක් විදිහට තමයි සැලකුවේ. පහත්, දුර්වල, චපල කෙනෙක් විදිහට තමයි කාන්තාව සැලකුවේ. සුද්ධෝදන රජතුමාගේ අභාවයෙන් පස්සේ ප්‍රජාපති පැවිදි වීමට වාර තුනක්ම ඉල්ලනවා. වාර තුනක්ම ඉල්ලනවා පැවිදි වීම සඳහා අවස්ථාවන් ඉල්ලනවා. ඒ ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පැවිද්ද ලබා දෙන්නේ කාන්තාවන් සඳහා. සාක්‍ය වංශයේ හා කෝලිය වංශයේ පිරිසක් රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමට නොහැකිව ගැටලුවක් මතු අවස්ථාවේ සූදානම්ව සිටියා යුද්ධයක් ඇති කරගන්න, යුද වදින්නට. බුදුරජාණන් වහන්සේ එම ගැටලුව निराකරණය කර සමගිය ඇති කළා. සමගිය බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරනවා තමන්ගේ ඥාති පිරිස ඒ ඇති කරගෙන හිටපු යුද්ධමය තත්ත්වයේ සංසිඳවන. එම ධර්මයේ ධර්ම දේශනාව අසා පැහැදුණු 500ක් කුමාරවරුන් පැවිදි වුණා. කුමාරවරු 500 දෙනෙක් පැවිදි වුණානේ. සාක්‍ය සහ කෝලිය කියන වංශ දෙකේ දෙපිරිස රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීම සඳහා මතු වෙච්ච ගැටලුව අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ අයව සමගි කළාට පස්සේ විශාල පිරිසක් කුමාරවරු 500 දෙනෙක් පැවිදි වෙන්න කැමති වුණා. ඒ 500 දෙනාගේ බිරිඳවරු පැවිදි වෙන්නට අදහස් කළා. සාක්‍ය වංශයෙන් 250ක් හා කෝලිය වංශයෙන් 250ක් බැගින් තමයි ඒ 500 දෙනා පැවිදි වෙන්නේ. එම 500 දෙනාගේ බිරිඳවරුන්ටත් 500 දෙනා ප්‍රජාපති ගෞතමිය සමග හිස මුඩු කරගෙන බිරිඳවරු 500 දෙනා රෝහිණී ගඟේ ගැටලුව निराකරණය කරන්නට වැඩම කරලා ධර්මයේ දේශනා කළාට පස්සේ පැහැදිලා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච කුමාරවරු 500 දෙනාගේ බිසෝවරු එහෙම නැත්නම් බිරිඳවරු පැවිදි වෙන්න කැමති වුණා. ප්‍රජාපති ගෞතමින් සමග හිසමුඩු කරගෙන කහවත් ඇඳගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ප්‍රජාපති බිසවත් එක්ක පැමිණුණා. මෙම කාන්තාවන් බොහෝ දුරක් පයින් යෑම නිසා පා කකුල් තුවාල වෙලා තිබුණා. බොහෝ වෙහෙසට පත් වෙලා හිටියා. හරිම වෙහෙසකින් තමයි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන්නේ. කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීම සඳහා මැදිහත් වූ තෙරුන් වහන්සේ විදිහට සලකනවා ආනන්ද තෙරුන් වහන්සේ. ආනන්ද තෙරුන් වහන්සේගේ මූලිකත්වයේ සිද්ධ වුණා කාන්තාවන්ට පැවිද්ද ලබා දීමේදී. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන අවස්ථාවේදී ආනන්ද තෙරුන් වහන්සේ තමයි කාන්තාවන්ට පැවිද්ද ලබා දෙමු කියන ඉල්ලීම කරන්නේ. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද ලබා දුන්නේ ගරු ධර්ම 8ක් ඉදිරිපත් කරලා ඒවා පිළිගත්ට පස්සේ ඒවා පිළිගන්නවා නම් තමයි පැවිද්ද ලබා දෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ පැවිද්ද ලබා දුන්නේ. කාන්තා පැවිද්ද පාරම්පරික ආගමික අදහස් අනුව කොන්කර හිටපු කාන්තාවට පූජනීයත්වයක් ලබා දුන්නු විශේෂිතම වැදගත්ම වෙන අවස්ථාවක්. කාන්තා පැවිද්ද කියන්නේ පාරම්පරික ආගමික අදහස් අනුව කොන්වෙලා හිටපු සමාජයේ පීඩිත තත්ත්වයකට පත් වෙලා හිටපු කාන්තාවට පූජනීයත්වයක් ලැබීම ලබා දීම. මොනවද අෂ්ටගරු ධර්ම කියලා කියන්නේ? මේක නම් හොඳට පාඩම් කරගන්නට වෙනවා. අෂ්ටගරු ධර්ම උපසම්පදාවෙන් වස්සේයක් ඉක්ම වූ මෙහෙණියවද එදිනම උපසම්පදාව ලද භික්ෂුවක් දෙක වැඳිය යුතුය, ගරු කළ යුතුය. දෙවනි කාරණය භික්ෂූන් වහන්සේ නොමැති ප්‍රදේශක මෙහෙණිය වස් නොවිසිය යුතුය.
මාසකට දෙවරක් මෙහෙණියේ භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගත යුතුය. වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයා හමුෙහිදී මෙහෙණිය පවාරණය කළ යුතුය. මෙහෙණිය පවාරණය කළ යුතුය. ඇවතකටපත් මෙහෙණිය භික්ෂු භික්ෂුණී උබතෝ සංඝයා කෙරෙහි මානත් පිරිය යුතුය. දෙවසරක කාලයක් සික්ක මානවක බ පුහුණු වන්නියක විදිහට ඉඳලා උපසපන් විය යුතු උපසම්පදා වෙන්නට කලින් සික්ක මානාවක් විදිහට පුහුණු ලබා ගන්නට ඕන දෙවසරක වසර දෙකක කාලය මොනම කරුණක් නිසාවත් මෙහෙණිය භික්ෂුන් වහන්සේ නමකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය නොබැනිය යුතුය කියන එක මෙහෙණිය භික්ෂුන් වහන්සේට අවවාද නොකළ යුතුය භික්ෂුන් වහන්සේගේ අවවාද මෙහෙණිය විසින් පිළිගත යුතුය කියන ගරු ධර්මයට මේ ගරු ධර්මයට නම් අපිට පාඩම් කරගන්නටම වෙනවා අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් අපිට ගරු ධර්මයට ලියන්නට තිබුණොත් ලියා ගන්නට බැරි වෙන්නට පුළුවන් ඒ නිසා අනිවාර්යයෙන්ම එයට හොඳින් පාඩම් කරලා තියාගන්න හරි ඊළඟට 28 වෙනි අංකය එක්වරම උපසම්පදාව ලබා නොදී භික්ෂුණියක් සිටිය යුතු කාලය හා එම කාලයේදී හඳුන්වන නම මොකක්ද වසර දෙකයි සික්ක මානාවක කියලාත් කියන්නට පුළුවන් සික්ක මානාවක විදිහට තමයි කටයුතු කළ යුතු වෙන්නේ අෂ්ටගරු ධර්මවලට අනුව ගත්තොත් එම භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලාට අවනතව අනතිමානව ක්‍රියා කළ යුතුයි කියන කාරණේ කියවෙනවා ගරු ධර්ම අටම අධ්‍යයනය කරනකොට භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුයි භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි කියන කරුණු අෂ්ටගරු ධර්ම තුල සඳහන් වෙනවා 30 වෙනි අංකය කාන්තා පැවිද්දට අනුව නිවන් දැකීමට කිසිදු බාධාවක් නැහැ කාන්තාවන්ට ධ්‍යාන සමාපatti අභිඥා ආදී මාර්ගඵල ලබා ගන්නටත් ස්ත්‍රීත්වයේ කිසිම බාධාවක් නැහැ ඒක ඔප්පු වෙනවා කාන්තාවන්ට පැවිද්ද ලබා දීමත් එක්ක රහත් වීමට හැකියාවක් ලැබෙනවා කාන්තාවටත් රහත් වීමට අවස්ථාවක් ලැබෙනවා හැකියාවක් ලැබෙනවා චුල්ලපන්තක හිමියන් රහත් භාවයට පත්වීම තුන්වෙනි අවස්ථාව චුල්ලපන්තක කියන තෙරුන් වහන්සේට තිබුණු ප්‍රධානතම ගැටලුව තමයි මහා පන්තක තෙරුන් වහන්සේ ශිෂ්‍යාව විහාරයෙන් පිටමන් කිරීම ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ නිවැරදි ගුරුවරයෙක් විදිහට නිවැරදි මඟ පෙන්වීමත් තුළින් චුල්ලපන්තක තෙරුන් වහන්සේට ධර්ම අවබෝධය ඇති කරවන්නට කටයුතු කරනවා ඒක ගොඩක්ම වැදගත් වෙන කාරණාවක් 31 වෙනි අංකය යටතේ චුල්ලපන්තක මහාපන්තක සහෝදරයන් අතරින් වැඩිමහලු සහෝදරයා කවුද මහාපන්තක හාමුදුරුව තමයි වැඩිමහලු සහෝදරයා මහාපන්තක සහෝදරයා සම්බන්ධ තොරතුරු නිතර නිතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න පන්සලට ගියා. බණ අහලා මහන වෙන්න කැමති වුණා. පස්සේ මහන වුණා. භාවනා කරලා ටික දවසකින් රහත් භාවයටත් පත් වුණා. ඊට පස්සේ මල්ලි වෙච්ච චුල්ලපන්තකත් මහන කරන්න ඕනි කියලා අදහසක් ඇති කරගත්තා. ඒ විදිහේ ලක්ෂණ තමයි මහාපන්තක තෙරුන් වහන්සේ සම්බන්ධයෙන් අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් මේ අපි කතා කරන කාරණාවන් පාඩම ඇසුරින්ම සඳහන් වෙන නිසා විභාගාදීදී ගොඩක් වැදගත් වේවි. ඒ නිසා හොඳ අවධානයෙන් නැවත වතාවක් මේ පාඩම් මුලින් ඉඳලා බලන්නට කියලාත් මතක් කරනවා. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් චුල්ලපන්තකට පැවති අඩුපාඩු කුමක්ද? පාඩම් කරන්න බැහැ. කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ. ගැටලුව එක ගාතාවක් පාඩම් කරන්න මාස 4ක් දුන්නා. මහාපන්තක හාමුදුරුව. ඒත් එක ගාථා පදයක්වත් මතක තබා ගන්නට බැරි වුණා චුල්ලපන්තක හාමුදුරුවන් වහන්සේට 34 වෙනි අංකයේ පාඩම් නොහිටින ප්‍රශ්නෙට මහා පන්තක තෙරුන් චුල්ලපන්තක තෙරුන්ට දීමට තීරණය කරලා තිබුණේ ආපසු ගෙදර යැවීම පිටුවහල් කිරීම එහෙම නැත්නම් ගෙදර සිවුරු හරවා යැවීම ඒක තමයි පිළිතුර විදිහට මහා පන්තක තෙරුන් වහන්සේ තීරණය කරලා තිබුණේ චුල්ලපන්තක හාමුදුරුව බුදුරජාණන් වහන්සේට හමු වූයේ කුමකට සූදානම් වන අවස්ථාවේදීද සිවුරු හැරීම සඳහා සූදානම් වෙලා විහාර දොරටුවාසල ඉන්න වෙලාවේදී 36 වෙනි අංකය
බුදුහාමුදුරුව චුල්ලපන්තක පොඩි හාමුදුරුවන්ට ලබා දුන්නු භාවනා මොකක්ද හිරු එළියේ වාඩි වෙලා සුදු රෙදි කෑල්ලක් අතට දීලා රජෝහරණං යනුවෙන් කියමින් එම රෙදි කඩ පිරිමැදීමට අවස්ථාව සැලසීම හිරු එළියේ වාඩි වී සුදු රෙදි කෑල්ලක් අතට අරගෙන රජෝහරණං කියමින් භාවනා කරන්නට තමයි ලබා දුන්නේ ඊළඟට 37 වෙනි අංකයේ චුල්ලපන්තක පොඩි හාමුදුරුව රහත් උනේ ශරීරයේ මහ කුණු ගොඩක් බව මෙනෙහි කරලා ධර්මය අවබෝධ කරගෙන චුල්ලපන්තක පොඩි හාමුදුරුව රහත් උනේ ශරීරයේ පිළිකුල් සහගත බව තේරුම් අරගෙන ධර්ම අවබෝධය ලබාගෙන විදර්ශනාව පහළ කරගෙන එක ගාතාවක් පාරම් කරන්න බැරිව පැවිද්ද අතහැර යන්න සිටි පොඩි හාමුදුරුව රහත් උනේ මොකක් නිසාද භාවනා කරපු නිසා බුදුරජාණන් වහන්සේගේ නිවැරදි මඟ පෙන්වීම නිසා භාවනා කරපු නිසා බුදුරජාණන් වහන්සේගේ නිවැරදි මඟ පෙන්වීම නිසා 39 වෙනි අංකය චුල්ලපන්තක පොඩි හාමුදුරුවන් මුල් කරගත් ගැටලුවේදී බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ ආකාරය ඉක්මන් තීරණ ගත්තේ නැහැ මහා පන්තක හාමුදුරුවන්ගේ අදහසටම එකඟ වුණේ නැහැ අදහසට එකඟ වුණේ නැහැ ඒ අදහසටම එකඟ වුණේ නැහැ චුල්ලපන්තක හාමුදුරුව රහත් වෙන්න හැකියාව ඇති දක්ෂයෙක් බව දැක්කා ඉවසිලිවන්තව බුද්ධිමත්ව ක්‍රියා කරනමයි වෙලාවේ එක් පැත්තක් පමණක් බලා විසඳුම් හෙව්වේ නැහැ සෑම පැත්තම බැලුවා සතර පද ගාතාවක් පාඩම් කරන්න බැරි වුණාට චුල්ලපන්තක හාමුදුරුව දක්ෂ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා කිසිම හැකියාවක් නැති කෙනෙක් කියලා මහානදම් පුරන්න බැරි කෙනෙක් කියලා තීරණය කළේ නැහැ බුදුරජාණන් වහන්සේ දැක්කා චුල්ලපන්තක තෙරුන් වහන්සේ හරිම දක්ෂ කෙනෙක් කියලා පෙර පිං තියෙන කෙනෙක් කියලා ක්ෂණ සම්පත්තියෙන් යුක්ත කෙනෙක් කියලා උන්වහන්සේට දියුණු කළ හැකි සිතක් තියෙන බව දැක්කා මඟ පෙන්වුවොත් රහත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා දුන් අභ්‍යාසය අනුව ඒ ගැටලු විසඳුණා රජෝහරණං කියලා කියමින් භාවනා කරන්න දුන්නු අභ්‍යාසය ක්‍රියාකාරකමින් චුල්ලපන්තක හාමුදුරුව ධර්මය අවබෝධ කරගත්තා ඊළඟට නන්ද තෙරුන් වහන්සේ හා සම්බන්ධ ගැටලුව නන්ද තෙරුන් වහන්සේ හා සම්බන්ධව ඇති වූ ගැටලුව මොකක්ද අපේක්ෂාව ඉටු නොවීම නිසා තමාගේ කටයුතු අතපසු කරගෙන පසුතැවිලි වෙමින් පැවිදි ජීවිතය අනර්ථකාරී ජීවිතයක් බවට පත් කරගෙන හිටපු කෙනෙක් ඒක තමයි ගැටලුව නන්ද කුමාරයා සිදුහත් කුමාරයාගේ සොහොයුරා සුද්ධෝදන රජතුමාගේ සහ මහා ප්‍රජාපති ගෝතමිගේ පුතා තමයි නන්ද කුමාරයා පස්සේ නන්ද තෙරුන් වහන්සේ බවට පත් උනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව කිඹුල්වත් නුවරට වැඩම කළේ කොපමණ කාලයකට පස්සේද වසර 5කට පස්සේ බුද්ධත්වයට පත් වෙලා වසර 5කට පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වන දිනේ පැවති මංගල අවස්ථාවන් නන්ද කුමාරයාගේ රාජාභිෂේක මංගල්‍යයේ තිබුණා ගෙවැදීමේ මංගල්‍යය ජනපද කල්යාණින් සමග විවාහ වීමේ මංගල්‍යය කියන මේ මංගල්‍යයන් සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරන කාල සීමාව තුළ තමයි සිදුවුනේ නන්ද කුමරුගේ රාජාභිෂේක මංගල්‍යය ගෙවැදීමේ මංගල්‍යය ජනපද කල්යාණී සමග විවාහ වීමේ මංගල්‍යය මේ කියන කටයුතු නන්ද කුමරු ගෙදරින් පිටවෙද්දී ජනපද කල්යාණී කිව්වේ මොකක්ද හිමිනි වහා එන්න කියලා ගියාට කමක් නැහැ වහම එන්න කියලා ප්‍රකාශ කරනවා ඉතින් නන්ද තෙරුන් වහන්සේ පැවිදි වුණාට පස්සෙත් මේක තමයි නිතරම කල්පනා වෙවි තිබුණේ කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයට වැඩම කොට පාත්‍ර යාත්‍රට ගත් බුදුරජාණන් වහන්සේ නන්ද කුමරුගෙන් ඇසූ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ දානි වළඳලා අවසානයේදී පාත්‍රේ නන්ද කුමාරයාට දුන්නා රාජමාලිගාවේ ඉඳලා අවසානයේදී නිග්‍රෝධාරාමයේ දක්වාම නන්ද කුමාරයා පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ පිටුපසින් ගමන් කරනවා. ඒ විහාරයට ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ නන්ද ඔබ මහාන වෙන්න කැමතිද කියලා ප්‍රශ්නයක් අහන්නේ. එතනදී නන්ද කුමාරයාට කියාගන්න දෙයක් නැහැ, කරගන්න දෙයක් නැහැ. නන්ද කුමාරයා පැවිදි වෙන්න කැමති වෙනවා. නන්ද තෙරුන්ට හිත එක්තැන් කරගෙන භවනා කරන්න හැකි වුණේ නැහැ ඒ උනාට. මොකක් නිසාද? ජනපද කල්යාණියේ හිමියනි වහා එන්න කියලා තමයි ගෙදරින් පිටත් වෙලා යන වෙලාවෙදී කිව්වේ. ඉතින් ඒක තමයි නිතරම මතක් වෙන්නේ. නන්ද තෙරුන්ගේ සිත හැදීමට බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් කැඳවාගෙන ගියේ කොහෙටද? පෙන්වුවේ මොනවද? දිව්‍ය ලෝකයට දිව්‍යාංගනාවන් පෙන්වුවා. දිව්‍යාංගනාවන් පෙන්වුවා. නන්ද තෙරුන්ගේ සිදුවීම හා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය නිසි මඟ පෙන්වීම, සිතේ තිබුණ අසහනය නැති කිරීම, නිවන් සුව ලැබීමට මඟ පෙන්වීම,
පස්කම් සැපත ගැනීම හිතලා ඇති කරගෙන හිටපු හිත සැනසීමටපත් කිරීම දෙව්ලොවට කැඳවාගෙන ගොස් සිත වෙනස් කොට නිසිමකට ගැනීමට ක්‍රියා කිරීම කියන කාරණාවන් මේ පාඩම හා සම්බන්ධයෙන් අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් ගැටලුකාරී තත්වයන් ඇති වූ සෑම මොහොතකම බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව ඉතාමත් හොඳින් පිළිතුරු ලබා දී ඇති ආකාරයේ ඒ තුලින් අපිට ලැබෙන ආදර්ශයන් සහ ධර්මකාරණාවන් මේ තුල මේ පාඩමේ තියෙන ධර්මකාරණාවන් සියල්ලක්ම අපි ඒ විදිහට කෙටියෙන් සාකච්ඡා කළේ. අට ශ්‍රේණී බුද්ධ ධර්මයේ කෙටි සටහන් 1 ගැටලු විසඳමු දෙහැමි විලසින් කියන පාඩමට අදාළවයි. ටිකක් දිග පාඩමක් නිසා සාකච්ඡාව ටිකක් දීර්ඝ වුණා. ඒ වුණත් විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත මේ පාඩමේ ඇතුළත් සියලු කාරණාවන් ඔබට තේරුම් ගන්නට පුළුවන් ආකාරයට අපි කියා දුන්නා. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව සමග සම්බන්ධව ඉතිරි පාඩම් සාකච්ඡාවන් සමග කෙටි සටහන් සමග කටයුතු කරන්න අධ්‍යයනය සඳහා යොමු වෙන්නට කියලා මතක් කරනවා. තෙරුවන් සරණයි.